හරි අද අපි කතා කරන්නේ random numbers ගැන. එතකොට මේ random number එක කියන්නේ අපිට කලින් කියන්න බැරි, කියන්නේ කලින් නිර්ණය කරගන්න බැරි අහමු සංඛ්‍යා. අපි කොහොමද එතකොට Python වලදී මේ විදිහට අහමු සංඛ්‍යා නිර්මාණය කරන්නේ, අහමු සංඛ්‍යා generate කරන්න කියන දේ ගැන තමයි අද අපි කතා කරන්නේ. එතකොට මේ දේ කරන්න අපි මුලින්ම import කරගන්න ඕනේ මෙයාලගේ තියෙන random කියන module එක. මේ විදිහට random කියන module එක import කරගන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් බලමු. මම මොකරි variable එකක් create කරගන්නවා x කියලා. ඊට පස්සේ මම මේ විදිහට අපේ module එකට call කරනවා. ඒ යටතේ random කියන method එකට call කරනවා. එතකොට මේ විදිහට අපිට random num එකක් generate කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ x කියන එක print කරලා. මම මේ විදිහට දෙනවා print x. හරි. දැන් මේක run කරලා බලමු. එතකොට මේ විදිහට random num එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ num එකක් අපිට කලින් නිර්ණය කරන්න බෑ. මොකද්ද දැන් එන num එක කියලා. මේක අපි කිහිප වතාවක්ම run කරලා බැලුවොත් එහෙම එකිනෙකට වෙනස් සංඛ්‍යා තමයි නිරූපණය වෙන්නේ. එතකොට අතන මෙතනදී දැන් නිරූපණය වෙන්නේ බිඳුව සහ 1 අතර තියෙන අගයක්. එතකොට අපිට මේකේ පරාසය වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතනදී නිරූපණය වෙන්නේ බිඳුව සහ 1 කියන අගයන්නේ. අපි මේක 10 න් ගුණ කරොත් කොහොමද? එතකොට මේකේදී පහළ සීමාව බිඳුව, ඉහළ සීමාව 1. මේ දෙකම 10 න් ගුණ කරොත් එහෙම පහළ සීමාව බිඳුව සහ ඉහළ සීමාව 10 වෙනවා. අපි බලමු එක. මම මේ ජෙනරේට් වෙන random num එක ගුණ කරනවා මේ විදිහට 10යි. හරි. දැන් අපි run කරලා බලමු. එතකොට ඔයාලට පේනවා 4 කියලා එකක් ඇවිල්ලා දෙනවා. අපි ආපහු run කරලා බලමු. එතකොට අපිට පේනවා 6.05 කියලා random num එකක් generate වෙලා තියෙනවා. ආපහු run කරොත් ඒත් වෙනම අගයක් නිරූපණය වෙනවා. ඒ විදිහට අපිට පරාසය වෙනස් කරන්න පුළුවන්. අපිට එහෙම නැත්නම් මේකෙදි කෙලින්ම අපිට inbuilt method එකක් හඳුන්වලා දීලා තියෙනවා uniform කියලා. මම මේ විදිහට දෙනවා uniform. හරි. ඊට පස්සේ වරහණක් දාලා මේකෙදි අපි දෙන්න ඕනේ පරාසය. අපිට num එකක් generate කරගන්න ඕනේ පරාසය. මම මේ විදිහට 1,10 කියලා දුන්නා. මේකෙදි එතකොට 1 සහ 10 අතර තියෙන random num එකක් තමයි generate වෙන්නේ. දැන් run කරොත් එහෙම 8.76 2.85 5.34 ඒ විදිහට 1 සහ 10 අතර random num එකක් generate වෙනවා. අපිට ඒකේ පරාසය වෙනස් කරන්න පුළුවන් අපිට ඕන විදිහට. මම මෙතන 5 කියන එක දෙන්නා. ඒතර 5 සහ 10 අතර random num එකක් generate වෙන්න ඕනේ. 6.78 7.43 ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් ඒතර මෙතනදී දශම සංඛ්‍යාවත් එක්ක තමයි රූපණය වෙන්නේ. අපිට මේකේ integer values විතරක් generate කරගන්න ඕන නම් අපිට ඒකේදී යොදා ගන්න පුළුවන් මේ random කියන module එකේ තියෙනවා rand int කියන method එකක්. අපි මේ විදිහට දෙමු rand int. හරි. ඒකෙන් දැන් මම මේ 5 සහ 10 කියන එක දුන්නොත් එහෙම අපි බලමු. එතකොට මෙතනදී 5 සහ 10 අතර තියෙන value එකක් තමයි හැම වෙලාවෙම generate වෙන්නේ. හරි. අපි මේකේ තව පොඩි උදාහරණයක් බලමු. මෙහෙම දෙයක් හිතන්නකෝ. මම මෙතන name කියලා variable එකක් create කරගන්නවා. ඒකට මම මේ විදිහට නම් තුනක් දෙන්නම්. පළවෙනි නම කමල් කියලා දෙනවා. ඊට පස්සේ කමාවක් දාලා ඊට පස්සේ දෙන්නම් සමන් කියලා. ඊට පස්සේ ආපහු කමාවක් දාලා ආපහු නමක් දෙන්නම් අමල් කියලා. හරි. දැන් අපිට මේ තුන් දෙනාගේ එක්කෙනෙක් randomly තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ජයග්‍රාහකෙක් විදිහට කියලා හිතන්නකෝ. අපි ඒකට හදමු ප්‍රෝග්‍රෑම් එකක්. මම winner කියලා variable එකක් දෙනවා. ඒකට මම දෙනවා random.choice කියන method එක. එතකොට ඒකෙදි කරන්නේ randomly මේ කට්ටියගෙන් තෝරගන්නවා කවුද ජයග්‍රාහකයා කියලා. ඒතර මම මෙතනදී වරහණක් ඇතුලේ අපේ නම් ටික දෙන්න ඕනේ. මම name කියන එක දෙනවා. අපේ නම් ටික ඇතුළත් array එක. ඊට පස්සේ අවසාන වශයෙන් මම මෙතනදී output එකක් ගන්නවා ජයග්‍රාහකයාගේ. මම winner කියලා දෙනවා. හරි. දැන් මේක run කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් සමන් කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ජයග්‍රාහකයා සමන්. අපි තව පාරක් run කරලා බලමු. එතකොට අමල් කියලා ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපිට මේකේ randomly තෝරලා දෙනවා කවුරු හරි ජයග්‍රාහකෙ. එතකොට ඒ කෙනාගේ වාසනාව මත තමයි ඒක හදාපවතින්නේ. අපිට මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් තෝරගන්න ඕනේ කියලා හිතන්න. එතකොට අපිට ඒකෙදි යොදා ගන්න පුළුවන් method එකක් තියෙනවා random.choices කියලා. choice කිහිපයක් තියෙන හින්දා choices කියලා method එකක් තියෙනවා. එතකොට ඒකෙදි අපි argument දෙකක් දෙන්න ඕනේ. මුලින්ම අපේ array එක දෙන්න ඕනේ name කියලා මම දෙනවා. ඊට පස්සේ අපි දෙන්න ඕනේ කී දෙනෙක් තෝරගන්න ඕනේද කියලා. ඒක අපි k කියලා තමයි මේකෙදි හඳුන්වන්නේ. අපිට දෙන්නෙක් තෝරගන්න ඕන නම් මම මෙතන 2 කියන එක දෙනවා. හරි. දැන් මේක run කරලා බලමු අපි. එතකොට කමල් සහ අමල් කියලා ඇවිල්ලා තියෙනවා.
අපි තව පාරක් රන් කරලා බලමු. එතකොට ඒත් කමල් සහ අමල් කියලා ඇවිල්ලා තියෙනවා. තව පාරක් රන් කරලා බලමු. එතකොට සමන් සහ අමල් කියලා ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මෙයා රෑන්ඩම්ලි දෙන්නෙක්ව තෝරලා දෙනවා අපිට. හරි. මම මේකෙදි තව පොඩි දෙයක් පෙන්නන්න. මම තව වේරියබල් එකක් මෙතනදී හදා ගන්නවා. නම්බර්ස් කියලා දෙන්නම්. එතකොට මේ වේරියබල් නේම් එක ඒකෙදි මම ලිස්ට් එකක් හදනවා. එක එක ඉඳන් 10ට එනකන් සංඛ්‍ය. අපිට පුළුවන් ඕනනම් කොටු වරහණක් ඇතුලේ එකකම දෙකකම ඒ විදිහට දෙන්න. මම ඒක මේ විදිහට දෙනවා. ලිස්ට් කියලා දීලා වරහණක් ඇතුලේ මම මෙතනින් දෙනවා රේන්ජ් එක. රේන්ජ් එක දෙන්න එතකොට එකකම 10 කියලා. හරි. එතකොට එකේ ඉඳන් 10ට එනකන් සංඛ්‍යා තමයි මේ ලිස්ට් එකට ආයත් වෙන්නේ. හැබැයි 10 මෙතනදී ඇතුළත් වෙන්නේ නැහැ. ඒ ඉඳන් ඒ කියන්නේ එකේ ඉඳන් 9ට එනකන් තමයි අතර මෙතනදී මේ නම්බර්ස් කියන එකට ආදේශ වෙන්නේ. අපි බලමු ඕනනම් ඒක. මම මෙතනින් දෙනවා නම්බර්ස්. දැන් රන් කරොත් එimhe අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් එකේ ඉඳන් 9ට යනකම් සංඛ්‍යා ඇතුළත් ලිස්ට් එකක් තමයි අපිට මෙතනදී තියෙන්නේ. දැන් ඊතර මේක පිළිවෙලටනේ තියෙන්නේ. එකේ ඉඳන් 9ට යන අපිට මේ කවලම් කරන්න ඕනේ. අහඹු විදිහට කවලම් කරන්න ඕනේ. ඒ දේ කරන්න මේ කට්ටියගේ තියෙනවා තවත් මෙතඩ් එකක් ෂෆල් කියලා. ඒක මේ විදිහට අපිට යොදා ගන්න පුළුවන් random.shuffle. ඊට පස්සේ මෙතනදී අපි වරහණක් ඇතුලේ දෙන්න ඕනේ අපේ ලිස්ට් එක. නම්බර්ස් කියලා ලිස්ට් එක දෙනවා. ඊට පස්සේ මම print කරනවා අපි හදාගත්ත ලිස්ට් එක. එතකොට ෂෆල් කරාට පස්සේ තමයි ආපහු මේ ලිස්ට් එක අපි print කරන්නේ. දැන් run කරොත් එහෙම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අහමු විදිහට කවලම් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ වෙන ටිකක් තමයි මේ random numbers වලින් අපි सिद्ध කරන්නේ programming වලදී. එතකොට ඔයාලා මේ random numbers ගැන යම් අවබෝධයක් ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.